ප්‍රශ්න ගැන කතා කරා. මේ ප්‍රශ්නේ ස්වභාවය කතා කරා, වෙනස් වෙන්න ඕනේ කොහොමද කතා කරා. දැන් මම ඊළඟට පෙන්වන්න යනවා පුංචි වීඩියෝ එකක්. ඇත්තටම ලංකාවේ ඔබ වගේ එහෙම රැස්වීමකට ඇවිල්ලා මේකෙන් ඉගෙනගෙන ගිහිල්ලා වෙනස් වෙච්චි මහත්මියක්. ඇය කොහොමද වෙනස් වුනේ කියලා ඇය ඉන්ටර්විව් එකක් කරනවා BBC එකට. අපිට නෙමෙයි ඇත්තටම BBC එකෙන් ඇවිල්ලා එතුමිය ඉන්ටර්විව් කරනකම් ලංකාවේ කිසි කෙනෙක් දන්නේ නැහැ. එතුමිය අවුරුදු 5කට තර කලින් අපේ මේ වැඩසටහනට ඇවිල්ලා එතුමිය මේ අපි කියලා දුන්නු දේ තමන්ගේ ගෙදර ප්‍රැක්ටිස් කරපු විදිය ඔයාලා බලන්න බලලා අපි ගැන ඊළඟට කතා කරමු. ඇත්තටම තම තමන්ගෙම කුණු කළමනාකරණය කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. එතකොට අපිට නගර සභාවට දෙන්න කුණු ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක කරනවා දැන් මම අවුරුදු 16ක් විතර මගේ ගෙදර ගෘහණියක් විදිහට මවක් විදිහට පොඩ්ඩක් අපිට පෙන්නමුද කොහොමද මේක කරන්නේ කියලා. මොකද ගොඩක් දෙනා හිතනවා මේක හරි අමාරු දෙයක් කියලා. හරි මෙතනදී දැන් මම ගොඩක් කාලවලට මගේ shopping bags මට අවශ්‍ය ප්‍රමාණයට දැන් අපිට මේ bags ඕනි වෙන වෙලාවල් තියෙනවා අවශ්‍ය ටික මම පිරිසුදුවට තියාගෙන එකතු කරගෙන ඉන්නවා කඩේ යන වෙලාවට මම ඒක මගේ ඒවා ටිකක් අරගෙන යනවා ගොඩක් වෙලාවට එලියෙන් කෑම කන එක හරි අඩුයි හැබැයි කන වෙලාවට lunch sheet එකක් එනවා මෙතනත් මම කියනවා මේ lunch sheet අපේ රටේ තහනම් විය යුතුයි අපිට මේක අවශ්‍ය නැහැ lunch sheet එක පවා ඔබට පේනවා ඇති මේ පොඩි පොඩ්ඩක් ඉඳුල් තියෙන තරමට පවා අපි හොදලා වේලනවා මොකද මේකට මම කරනවා පොඩි සුන්දර දෙයක් ඊට අමතරව එන cardboard ඔක්කොම අපි එකතු කරලා මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් මේවා සල්ලි මොකද මං ඒකෙන් පුංචි ආදායමක් පවා අපිට ගන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි පොලිතින් අපේ රටේ හරියට තියෙන බිස්කට් දවටන පවා ඒ වගේ ඒවා මම මේ විදිහට එකතු කරලා තියෙනවා ඒවා අපිට පුළුවන් මෙන්න මේ වගේ ඉකෝ බ්‍රික් එකක් ගඩොලක් හදාගන්න මේ දාලා තියෙන්නේ පොලිතින් හැබැයි මේකෙදි පොඩි වැඩක් කරලා තියෙනවා මේ සිලි බෑග්ස් වැඩියෙන් තිබිලා shopping bags වැඩි වෙලා ඒවා දාලා අපි පුරවලා තියෙනවා ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි ප්ලාස්ටික් ටික මේ විදිහට අපි ඔබලා මේක හැඳි මිටක් වගේ දෙයකින් හොඳට ඇතුළට තද කරගන්නවා මේක දාන මේක හරි විනෝදයක් අපි ගොඩක් වෙලාවට ගෘහණියක් ටීවී බලන වෙලාවක වුණත් මේ දේ කරන්න පුළුවන් මේක කරන්න හරි ලේසි ඊට පස්සේ අපිට ගඩොල් ටිකක් එකතු කරගත්තොත් මේකෙන් යම් යම් නිර්මාණ කරන්න නිර්මාණ කරන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔය අපි බංකු වගේ දේවල් හදනවා ඉඳ ගන්න කුස්සියට හරි ශක්තිමත් ලස්සනකුත් තියෙනවා. ඉතින් ඒකලා ඕනනම් අපිට ඒක ආපහු අපේටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදිහට නගර සභාවට මට දෙන්න කුණු ඉතුරු වෙන්නේ නැහැ. මගේ ගෙවත්ත මෙච්චරයි මට ගෙවත්තකට මේ කෑලේ තියෙන්නේ. ඉතින් ඒකට මං කුස්සියේ ඉතුරු වෙන ඉඳුල් ටික කොටු ක්‍රමයේ මම හදලා තියෙන්නේ. මොකද මේකෙන් හොඳට වාතාශ්‍රය හැම එනවා. කිසිම ගඳක් නැහැ. ඔබට උනත් අපහසුයක් නැහැ මෙතන ඉන්න. මේකේ මේ ගොඩක් දෙනා හිතනවා මේ ගඳ ප්‍රශ්නයක් කියලා. නමුත් මෙතන නම් එහෙම ගඳක් එන්නේ නැහැ. නැහැ. කොහෙත්ම එන්නේ නැහැ. හොඳට බැක්ටීරියා ක්‍රියා කරනවා නම් ගැඩවිල්ලෝ ටික මෙතන හොඳට ඉන්නවා නම් වාතාශ්‍රය තියෙනවා නම් කිසිම ගඳක් එන්නේ නැහැ. ඒ නැතත් බැරල් ක්‍රමය මම ඉඳ නැති දවස්වල මට ගෙදර බැරල් ක්‍රමයට මං ගියා. ඒකත් හරි විදිහට කළමනාකරණය කරනවා නම් බැරල් ක්‍රමය උනත් පුළුවන්. මේකේ පස කිසිම අපිරිසිදුවක් නැහැ. මේ ටික හැමම අපිට ගස්වලට දාන්න පුළුවන්. දැන් මේකේ හැකරල්ලෝ ඉන්නවා, ගැඩවිල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ යාලා ජීවත් වෙන්න ඕනි. මේක තමයි ජෛව විවිධත්වය. එතකොට ඒගොල්ලන් අපේ මිත්‍රයෝ. නමුත් අපේ කසල නිසා අපේ පරිසරයට කිසිම හානියක් කරලා නැහැ. හැබැයි මේක නගර සභාවට ගියා නම් කුණු වෙලා ගඳ ගහලා මීතේන් වායුව නිකුත් වෙලා මේක පරිසර ව්‍යසනයක් වෙනවා. මගේ මේ පාරේ තව තුන් ගොල්ලක් ඉන්නවා. ඒ කාන්තාවනුත් හවසට වැඩ ඇරිලා ඒගොල්ලන්ගේ කුස්සියේ කසල ටික මට ගෙනත් දෙනවා. මොකද යාලටත් හරි සතුටක්. යාලත් එක්ක මම එතකොට මේ කොම්පෝස්ට් එකට යනවා. එතකොට ඒගොල්ලා එක්ක මම මගේ හැදෙන සමහර දේවල් ඒගොල්ලෝ එක්ක බෙදා ගන්නවා. Right. දැන් මේ වීඩියෝ එකේදී අපි දැක්ක දේ තමයි එතුමිය ජීවත් වෙන්නේ පිළියන්දල නගරේ. මේ පර්චස් 10යි එතුමියගේ ඉඩමේ. එතුමිය දැන් අවුරුදු 4කින් 5කින් කුණු කෑල්ලක්වත් පරිසරයට දාලා නැහැ. ඉතින් ඔබටත් ඒක ප්‍රැක්ටිස් කරන්න බැරිද? මෙන්න මේ මැසේජ් එක, මේ පණිවිඩය ඔයා අහගෙන ගිහිල්ලා ඔබේ ගමේ අයට කියන්න. දැන් අපි ඒක කොහොමද කරන්නේ කියලා බලමු. ඒක තමයි දැන් අපි ඊළඟට කරන්න යන්නේ. හරි. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? කරුණාකරලා ඔබ ඔබේ ගෙදර අයට අඩුම ගානේ ඔබේ නිවසේ ජනනය වන කසල, එකතු වන කසල, නිපද වෙන කසල කොටස් තුනකටවත් වෙන් කරන්න. මොනවද කොටස් තුන? අපි එකකට කියනවා කෙටි කාලීනව ජීර්ණය වන අපද්‍රව්‍ය. ඒ මොනවද? ඔබේ මුළුතැඟෙන් අයින් කරන ඉඳුල් ටික,
ඔබේ එළවලු මාළු පිණි සකස් කරන්න හදනකොට ඔබේ එළවලු වල ඉතුරු වෙන ටික, පකාලා ඉතුරු වෙන ටික, පළතුරු කාලා ඉතුරු වෙන ටික මේවට අපි කියනවා කෙටි කාලීන ජීර්ණය වෙන අපද්‍රව්‍ය. මේව මොනවද කරන්න පුළුවන්? මේවට කරන්න පුළුවන් විසඳුම් ගණනාවක් තියෙනවා. අපි අද දවසේ ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒවට කරන්න පුළුවන් විසඳුම්. මොනවද ඒවට තියෙන විසඳුම්? ඒ කෙටි කාලීනව ජීර්ණය වන ද්‍රව්‍ය ඔබට පුළුවන් ඔබේ ගෙදරදීම අගනා කොම්පෝස්ට් පෝර බවට පත් කරගන්න. එසත ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඔබට පුළුවන් ඔබේ ගෙදර වත්ත ඉඩ වත්ත පිටියේ ඉඩ තියෙනවනම් අඩුම ගානේ පර්චස් 100ක් 50ක් තියෙනවනම් ඔබට පුළුවන් කොම්පෝස්ට් වලකට වලක් නිර්මාණය කරන්න. මම ඒක වලක් නිර්මාණය කරන්න හැටි කියලා දෙන්න. ඔබට තියෙන ඉඩ මීට වඩා අඩු ප්‍රමාණයක් නම් අපි හිතමු ඔබට තියෙන පර්චස් 20ක් 30ක් නම් ඔබට පුළුවන් ඒකට ජීව කොටුවක් නිර්මාණය කරන්න. ජීව කොටුවක් හදාගන්න. අපි හිතමු ඔබට තියෙන ඊටත් වඩා අඩු ප්‍රමාණයක් පර්චස් 6ක් 10ක් නම් ඔබට පුළුවන් කඩේ මිලදී ගත්ත කොම්පෝස්ට් බඳුනක් පාවිච්චි කරන්න. හැබැයි ඔබේ තියෙන ඊටම පර්චස් 1ක් 2ක් නම් ඔබට පුළුවන් බොක්ස් කොම්පෝස්ටින් බඳුනක් පාවිච්චි කරන්න. මේ මොකක් හරි ක්‍රමයක් ඔබේ ගෙදර පාවිච්චි කරලා ඔබේ ගෙදර කෙටි කාලීනව ජීර්ණය කරන අපද්‍රව්‍ය ටික ගෙදරදීම අගනා කාබනික පොහොරක් බවට පත් කරගන්න. ඊළඟට ඔබේ නිවසේ නොදිරන අපද්‍රව්‍ය කියලා කොටස් ටිකක් තියෙන එක වෙන් කරන්න පටන් ගන්න. පොඩි භාජන තුනක් තියාගන්න වෙන් කරන්න පටන් ගන්න. මොනවද ඒව? කඩදාසි, පොලිතී, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ වර්ණ, පොල් කටු. මෙන්න මේවා පිරිසිදුව එකතු කරන්න පටන් ගන්න. අපේ වැඩසටහනේ ඔබට ඔබේ ගමේ ඔබේ පාසලේ ඔබට මධ්‍යස්ථානයක් ලැබෙනවා. මේවා ගිනිහිල්ලා බාර දෙන්න පුළුවන්. මේ සියල්ල වටිනවා. මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ලංකාවේ මේ සඳහා පහසුකම් තියෙනවා. මේවා ගෙනියන එකතු කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මෙන්න මේ ಜಾති ටික ඔබ එකතු කරලා පිරිසිදුව ඔබට බාර දෙන්න පුළුවන් ස්ථානයක් අපේ මේ ව්‍යාපෘති යටතේ ඔබේ ගමේ නිර්මාණය වෙනවා, ඔබේ පාසලේ නිර්මාණය වෙනවා. අන්න ඒකට මේක ගිහින්ද? ගිහින් දුන්නහම නිකන් ඒක ගන්නෙ නෑ. ඔබට ඒකට සුදුසු වටිනාකමට යම්කිසි මුදලක් ලැබෙනවා. ඒ මුදල ලැබෙන්නේ කොහොමද? කීයක් ගෙවනවද? ඒක ගැන මම පසුව කතා කරන්න. ඊළඟට ඔබේ ගෙදර තියෙන මොකවත් කරන්න බැරි දේවල් ටික මොනවද? උදාහරණ. පරණ ඇඳුම්. ඔබට කිරි පැකට් එකක් ගෙනාවා කිරි පැකට් වල කොළ. ඒ වගේම ඔබේ ගෙදර බිස්කට් මොනව හරි කන්න ගෙනාවා බිස්කට් වල රැපින් එක. ඒ වගේම සමහර චොක්ලට් කොළ, සමහර ටොෆි කොළ සහ ඒ වගේ මොනවත් කරන්න බැරි දේවල් ඔබට පුළුවන් වෙනම පිරිසිදු එකතු කරලා ඒකෙන් අපි කියනවා ගඩොලක් නිර්මාණය කරගන්න හැටි, එකෝ බ්‍රික් එකක් හදාගන්න හැටි මම අද දවසේ ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇත්ත වශයෙන්ම ඔබේ ගෙදරින් එළියට යන්න තියෙන 105ක් 10ක ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම ඔබේ නිවස තුල එවැනි මොකුත් කරන්න බැරි දේවල් වටිනාකම වැඩි වෙන ආර්ථික වශයෙන් ලාභදායි නිෂ්පාදනයක් කරන හැටි අද දවස තුල මම ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් ඔබේ ගෙවල් තුල ඔබේ නිවස තුල අපිම අපේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමවේදයකට යා යුතුයි. අපි මොකද්ද මේ වැඩසටහනේ අරමුණ? අරමුණ තමයි ඔබේ නිවස පරිසර හිතකාමී නිවසක් බවට පත් කරන්න. ඒ වගේ මේ නිවස තුල ඉන්න අය සතුටෙන් ජීවත් වෙන මිනිස්සු බවට පත් කරන්න. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔබ ආද සතුටින් නැහැ. අප බොහෝම ලොකු තරගකට වැටිලා හැමෝම මේ රේස් එකේ දුවලා අපි කවුරුත් මේ රේස් එකේ වින් කරපු අය නැහැ. ඉන්නේ ඔක්කොම හති වැටුණු අය විතරයි. ඒදාද පවුල තුල සතුට ගිලිහිලා ගිහින් තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍යයි සතුටු පවුලක් හදාගන්න. අද ගෙවල් වල ඉන්න බොහෝ දෙනා බෝඩින් කාර්යෝ වගේ රෑ වෙලා ගෙදර එනවා, තමන්ගේ කාමරයට ගිහිල්ලා ඔබ ඉන්නවා නිදාගන්න. උදේ පාන්දර ඇහැරලා යනවා මැෂින් වගේ. මේකේ ප්‍රතිඵල මොනවද අපි විඳින්නේ? අපිට බොහොම කනගාටුයි. සමහර වෛද්‍ය නීති පීඨයේ ශිෂ්‍යෝ නීති පීඨයෙන් පාස් අවුට් වෙලා කෝච්චියට බෙල්ල තියනවා නම් ගිහිල්ලා
api mukadde mira ta kerla di ina de, mukadde api mira ta rati kerla di ina de. Eka nisa, api satu ta paula kiene ka ita wedaga. Eka nirmane kara gani masanda api mi weda sanano be bala pradesh e kriat makano. Mana ta pada karan na puluang gewal. Api kasal na siya ta siya kapita prati jak kri karna kara gan na puluang. Ilangata obe gathering elliot and apa jale tika. Apa obe bathroom ekeng wenna puluwang obe kussiye sink ekeng wenna puluwang ehema naththam oba pawichchi kala iwata damana wathura ada loke wathura kiyala kiyanne bohoma seema sahita sampadak hondata mataka thiyaganna tawa avurudu 5kin me loke yuddha patang ganne wathura wenuwen tel wenuwen nemei wada wathura ikpanin sheewigena yanawa eka nisa thiyena wathura tika jale tika rakaganne ko obe wagakima ehena be gathering elliot ana appa jale tika pirisidu karanda sudusu pirisidu kirime paddatiyak sabhava dharmen apita deela thiyena paddatiyak obe nivasa thula obata athi karaganna hati api meke kiyala denna balaporoththu wenawa e wageema obe gewatta tamanta oone nishpadanayak wasa visen thorawa hada ganna gewattak nirmanaya karagani ekita wedagat e wageema obe nivasa thula paladayi sankalpaya praguna karala eka kriyawata rangwala paladayi nivasak bawata pat me siyalla sampurna vechi nivasa satutu paula kiyana sammanayen puda labanda oba sudusukal labuna e nisa me weda piliwelata oba daayaka karaganeema thamai mehi arambana.